ඔන්න අදත් වෙනදවගේම සිරුදිනාාවම ගොඩාක් අදරේ මගේච නන්ලිකට පිතන්නවා. අදමං වාලට කියේල දෙෙන්නේ වැලිතලප හදන විදිහ අවුදු කෑමේසිට නැතුම්බෙරි කෑමක්තවයිෙන් වැලිතලප ඩක් ෙක්ට කමට කලා තිබන ිතලපදන දේ කියලා දෙන්න කියලා. අදමං ඔගලන්ට පැනිනැතුව සනිවලින් පැනිපාටට රස්සට මෙලෙකට වැලිතල පහදන විදේ කියලා දෙනවා ඕන කෙනෙකුට පහන්සෙන් හදාගන්න පුලංක්‍රමයකට අදමං අඔවගලන්ට මුල්ල ඉඳල පේවරේප ඔර හරියට වැිතප පහදන්නේ කොහොද කියලා කියලා දෙන්න. ඕගලන්ට මේ විියක් කොඩක් වැදගත්තේ හරිමික්මින් ලේසිෙන් ඔගලන්ට මේේක්‍රමේද වලිතල පහදාගන්න පුළුවන් අපිහෙනම් බලමු වැිතල පහදන්න මනාද ඕන කරන්න කියලා. අපි ඕනකරනවත් එෙත හල් පිටි ග්‍රෑම් හාරිසියක් සේනික්‍රෑම් තුන්සේයක් පොල්ග්‍රෑම් දෙසේයක් කඩ මගු කරල් හතරක් මෙ වගේ තල්ලා රගන්න ලනුතේ හැඳ භාගයක් පිටු ටික මල් කරගන්න වතුර ටිකක් ඔන්න ටික තමයි ඕන කරන්නේ දැන් අපි බලමු කොහොමද හදන්න කියලා. ැි මුලින්ම ලමුත් එත හල්පිටි කොහොද ෙර හදාගන්න කියලා මං මෙතනා අරගෙන තිනවා සදුකෙකළු හාල්වලින්ංග්‍රම් පන්සේයක් මේ හාල්ිකෝොල හොඳට සෝද අරගන්න සෝධකත්තර පස්සේ හාල්ටික බෑන ප්‍රමාණයට වතුර දාලා පෑ දෙකක් වගේ හොඳවට පැගන්න තියාගන්න. පෑ දෙකට පස්සේ වතුරටික මෙමගේ ඉවත් කරලා පෙනරෙකට දාලා තියාගන්න හාල්ෙ එකේ තින වතතුරටික පොඩ්ටක් අඩුවෙනකං විනඩි තහයකගේ තියාගන්න. නාඩි තහයිකට පස්ස ඔකොලන්ට පුළුවන් මෙ වගේ ්ලන්් අප් එකට හාල්ටි ටික දාලා හොඳට හාටික බ්ලෙන්ඩ්රගන්න හාල්ටික බ්ලන්් කරගදය ඔො හොඳ මතිික යාගන්න උපරිම වකීම බලන් කරගන්න එපා සාමාන්‍ය වේගේකින් බ්ලෙන්න් කරගන්න් ඕෝනේ දැම් බලෙන්් කරගත්ත හාල්ටික මේ වගේ පෙනේරිකට දාගන්න ඔක්කෝම ටිකොල් වගේ බ්ලෙන්න්් කරලෝගොල පෙනෙරට දාලා හොඳර දෙපාරක් හලාගන්න දැම් මේ තියනෙ මම දෙපාරක් හලාගත දෙත හල්පිට ළඟට අපි කරන්න ඕන මේගේ පොල්ල එකට ලොු ටික දාගම්මෝ මතර ලනුතේ හැඳ භාගයක් කරගෙන තියෙන්නේ වගේ රස්සාානෝ ලොන එක කරගන්න පුළුවන් ලුණුටික දාලා ොඳට මේ වගේ පොල් ටික කලවන් කරගන්න අතිං හොඳින් කලවන් වඩෝනේ මේ වගේ හොඳවට කලවන් වනාට පස්සේ ඔගොල්ලො තෙත හල්පිටිවලින් ටික ටික දාගන්්ඩෝනේ ඔක්කොම නමේක පාරදාගන්න නැහැ මේ වගේ ටික ටික දාලා හොඳට මේ පොල්ල එක එක කලවන් කරගන්න දැම් මේ විදිට හොඳට පොල් සහ හාල් පිර ටිකඔක්කෝම කලුවන් කරගත්තර පස්සේ. ඔගල ටිකක් ලොකු භාජනයක් කරගන්න අපි දැන් මේ පිටු ටික මල් කරගන්නයි හදන්නේ ටිකක් ලොකු භාජයට මේ ඔක්කොම ටික දාගෙන. අපි දැම්ම ටික මල් කරග මෝ මෙතැනදී ඔගලන්ට කිය අන්්ඩෝනේ ඕකල් අගේ පොල් එකේ තතකත්දිය වැඩි නං පර වැඩිපුර එකතු කරගන්න එපා පතුරදාගනිති. මෙන්න මේ විදියට ඔගොල උඩට පතර චොට්ටක් ඉහාගන්න න්න මේ වගේ ඇගිලි ොට වින් ල් කරකගන්න ය හරිම ේසියන් කරගන්න පුළුවන් ඔය පලවෙනි පාරහතන කෙනෙක් වුණත් ට ලේසේම හදාගන්න පුළුවන් මෙන්න මේ විදි ල ඇගි තුොඩවලින් පිටියක වටේටම කරකවන්න එතකට මේ පිට්ටුව එක ඉක්ම නිම්මෝගලන්ට ඒපේම මල් කරගන්න පුළුවන්. ඊළඟට ලොකුකට වගේ තියෙනවන නවත පොඩි කරලා ඒටිකත් ඔකළො හොදවට මල් කරගන්න. ලට පේනවදි අපේ මේ පිටුව එක ලස්සනට මල් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේකට ටිකක් වෙලාව යනවා පැකාලක් විනාඩි විස්සක් වගේ යනවා. ඔගල හොඳට වෙලාවරගෙන හෙමින් සැරේ මේ විදිහට ලස්සනට පිටුටික මල්කරගන්න. තැම් ඒ වගේ පිටුටික ලස්සනට මල්කරගත්තට පස්සේ ඊළඟට කරන්න ඕනයගොල්ලෝ ස්ටීමයි එකට මේ වගේ රෙදිකඇල්ලක් දාගන්න. තාලා ඔගල හදාගත්ත පිටුටිකත් මේ වගේ දාගන්න. මතර එකක් ලිපේ තිලතියන්නේෙ වතරෙක හොින් රත්කර ගණ්ඩඕෝනේ හොඳින් රත්තුනාට පස්ස මෙ වගේ ස්ටේම එක තියලා පීනයෙන් වහගන්න ලිපේ ඉන්දර සාමාන්‍ය ප්‍රමාණිතියහාගන්න වැඩිකරගන්න එපා අපි දෙැම පිටුටික හොඳර තම්ඹ ගණ්ඩෝනේ ලිපේ ඉින්ද්‍ර සාමාන්‍ය ප්‍රමාණිතියලා හරියට එම පැයිකාලක් විනඩි විස්සක් වගේ මේ පිටුටික හොඳින් තබගන්න. ඔයාලට මේක රයිස්කුකඩකේ හදා ගන්නත් පොළුවන්. ැම් මේ හරියටම පැයිකාලක් වගේ අත්දී ඕකලන්ට මේ පිටික හොඳින් තැම්බුණම හොඳද සොඳදක් කෙනවා ඉලට හොඳදර තැම්බිලාදි කියල බලාගන්න පුළාන් මේ වගේ හැඳමිටක් අරගෙන. හොඳට මේ වගේ වටේට කරකවන්න පිටිටික. එතකොට ඇල්ිල එනවනම් තව මදී ඔන දැම්මගේ පිට්ටුව එක හොඳින් තැම්බිලා තියෙන්නේ දැන් මේ වගේ ලියට අරකෙන ඔගුල පාජනයකට දාලා ටිකක් නිවෙන්න තියාගන්න. මේ විදිර පොඩ්ඩක් නැත ඔකොළ හැඳකින් පිටටික කඩාගන්න. ඊළඟටපි ට්‍රේකල ඇස්තිකර ගමෝ සීනිටික කැරමල් කරන්න කලින් ඔකුොල ත්‍රේකල ඇස්තිකර ගන්න මේවගේ තෙල් හරි පටහර ටිකක් ගාලා ට්‍රේකල ඇස්තිකරගන්න ඕනේ. ඊළඟටපි සිනිිටික කැරමල් කරගමෝ දැම් මේ විදිර පාජනයක් ලිපේතියලා ඕකළ අරගත්ත සනිග්‍රෑම් තුන්සයෙන් නි මේ සැඳී හතරක් වගේ මේ වගේ වටේට විසිරලා යන විදියට එකතු කරගන්න මෙතනදෝගොලට කිය නවන ිකක් ලොකු භානයක් කරගන්න. තැංෝගොලො හැදි පාවිච්චි කරන්න ඇතුව මේ සිනි ටික ොඳට කරමල් වෙන්න දෙන්න ලිපේ කින්ද්‍රර වැඩිකරගන්න ඇතුව අඩුවෙන්ම තියාගන්න. දැම් ඒ වෙලාවිදියෝගොල්ල උනුවතරවලින් හොඳට නටන උනුවතරවලින් මිලිටේක්සය විස්සක් වගේ ලෑස්ටිකරගන්න වෙන දට වඩාාවඋගොල්ලෝ මේ සසිනිිටික හොඳර කරමල් කරගණ්ඩෝනේ මොක්කදපී වැලදලපෙකට ලස්සන පාටක් ගණ්ඩෝන ඒනිසා සිනිිටික හොන්දට අඩු ින්න්දරයේ කරමල් කරගන්න මේ විතයට හොඳින් සිනටික කැරමල වඋනාට පස්සේ ඔන්න අපි වතරටික එකතු කරගම වතුෘටික එකතු කළ ොගල මේවගේ හොඳදර කලවන් කරගන්න. ඊලට ඔගලන්ට පොළුවන් ඉතුරු සිනිිටික එකතු කරන්න ැ මේ එකතුකර සිනි ටිකක් හොදට දියකරග්ඩ නේ අපි මේ හදාගන්න කැරමල් එක් නැතන් සනිි පැනක් හොද්දට නෝල දැන පදමට රත්කරගන්න ඕේ මෙන්න මේ විදියට හොදට බුබුලු දාගෙන උතුරගෙනෙද්දී තලාගත්ත එනිසාන් ටික එකතු කරන්න එකතු කොල් උගල හොදට කලවන් කරගන්න ඉළඟට පොඩ්ඩ කකුල හැඳර ටිකක් කරගෙන බලන්න නූල ඇදන පදමට තියෙනවාද කියලාවෙන්න මේ විදියට අන්තිම බින්දුව ඇතන පදමට තියෙන්්ඩෝනේ නැත්තං චුට්ට කවුළ ඇගිලට අල්ලලා බලන්න හොඳට ඇයෙනවද කියලා ඒක තමයි හඩිම පදම ඕන දැම්මගේ පැනියක හරි දැ මේ වෙලා විදි ලිපේ ගෙදර්‍ර ටික් අඩු කරලා අපි හදාගත්ත පිට්ටුව එක එකතු කරගමෝ. පිට්ටුව එක එකතු කළ මේවකේ හොදට කලවන් කරගන්න. පිට්ටුවකට අපි හදාගත්ත සේනිි පැෙනක හොඳින් උරාගණ්ඩෝනේ එනිසාවගල හොඳට කලවන් කරගන්න. එගේ ඔගලන්ට කියන්නට මේ වෙලා වෙදී වැලි තලපෙ එකේ ඇලනගති ඉටික් මදිනං. ඔයාට පුොළුවන් මදරශ්න වතුරවලින් කෝප කාලක් වගේ ගතුකරගන්න. ඔගොල කිසිම දේකට බයවෙන්න එපා මේ විදිරී ගතු කළ පදම හදාගන්න පොඩ්ඩක්වත් රස්සේ වෙනසක් වෙන්නෙත් නෑ පදම කිසිම දෙයක් වරදින්නේ නෑ මේ විදිර කරන්න. හොඳර මෙන මේ වගේ කලවන් කරගන්න පුළුවන්. ඔගොල මේ වගේ කලවකරද. ඔගුලන්ට තරෙ. අත්‍ර ටික් බරගතයක් ටිකක් ඇලන ගතයක් වගේ පොඩ්ඩක් මේ වගේ පාජන එක පැත්තකට එකතු කරලා බලන්න හොඳට ඇලිලා හිටිනවද කියලා ඇල්ල හෙටි ඇත්තන් නැවත ඔකොල්ු මද්‍රස්නවතරවලින් ටිකක් එකතු කරගන්න. දැන්වාලට පේනවැතිී මගේ වලිතලපෙක හොඳට ගුලි වෙල්ලා එක ගුලියට ඇලිලා හිටිනවා මං හරියටම විනඩි පහක් වගේ තමයි ලිපේතියා ගත්තේ කොඩාක් වෙලා ලිපේතියාගන්න වශ්‍යනෑ. මේ වගේ කාණටාවට පස්සේෙක් නිමලිප පහලා එලියට අරගන්න අරිගෙන මේවිදි ට්‍රේකට දාගන්න පුළුවන් ඔකොළ කලබල වෙන්න පා හෙමින් සර අපි ලස්සනට හදලා කෑැලිවල්ට පපාගන්න පුළුවන් හයිවෙන්න කරෙනනෑ එක පාරටම හරිම ලේසයෙන් කරගන්න පුළුවන් මේ වගේ ඔගලන්ට පුළුවන් කාණනට හදාගන්න දෝස්කේපය එකක් නැත්තන් ඔගලන්ට පුළුවන් කෙසෙල් කොයක් කරගෙන හොඳද මේ විදි ලස්සට හදාගන්න මේ වගේ හදාගතර පස්සේ ඕලා කැමති ප්‍රමාණි ෑලිවට කපාගන්න මේවිදයට ඔගොට ලස්සනට කැලවට කපාගත්තර පස්සේ මෙන මේවගේ අයින ඉතුරුවෙන අයින්වෙලා යන වැලතනප කැලටික්ත් අරගන්න ඒ ටිකත් අරගෙන නැවත පාජනයට දාන්න දාලා උනෝත්‍ර මේ සෑනිිත් උන හතරක් එකතු කරන්න එකතු කළ ලිපේ කින්ද්‍ර කානට තියාගන්න අඩුවෙන්මතියලා පිනඩ දෙක්කත වනක් වගේ හොඳට කලවන් කරගන්න. ඕකුළ කිසිම දෙකට බයවෙන්න එපා හයිවෙන්න ඇති වෙන්නේනෑ පදම වරදින්නන්නේ. ඟ මේමගේ වෙනම ත්‍රේකකට දාලා නැවත ඔගලට හදාගෙන කෑලිවට කපාගන්න පුළුවන්. තැ තින මමඒ වගේ හතාගත කැරටිකක්. හරිම ලේසෙන් ඔගොලට මෙ වගේ වැතලපටික හදාගන්න පුළුවන් දැ මේ ටික හොඳර සෙට්ුවෙන එකක් පෑබාගයක් වගේ තියාගන්න. මේදැන් හරියටම පැෑභාගිකට පස තමයි ඔගලට පෙන්න්නන්නේ. ට පේනවඇති අප වැලි තලපටික හොඳ සටලා තියෙනවාවිපලන්න හරිම ලස්සන්ට තියෙනවා පැනී හක්කුරු නෑකිල ප්‍රශ්නයක් නෑ ලස්සන පාටක් තියෙනවා. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් බන්ඳෙන් වලට කැල්ල කරලා පෙන්න්න. මේ බලන්න ඇතුලළ හොඳට පැනිවුරාගෙන තියනෙන වගේම තමයි හොඳ මෙලෙක් ඇතියට තියෙනවා. ඕකලන්ට මේ ක්‍රමේදික් කිසිම දෙේකට බයවෙන්න දෙයක් නෑ පදම වරදින්නනෑ හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. පලවෙනි පරහදන කෙනෙකටනොත් බයිවෙන්න දෙයක් නෑ මේ විතේටම හදලා බලන්න ඒනංවත් අනිවාරයෙන්ම මේ සිංහල ඩුත් අවුරුද්තට අනිවාරයෙන්ම මේ වැලි තලප එක හදලා රස බලන්න ඔයා මගේ මේ වීඩියකට කැමතිරල් ලායික්කයක් දෙන්න ඒවගේ මේ වීඩියක ඕගේ අඩුවත්ත්‍ර ශයාා කරන්නත් අමතැක් කරන්නේ පහ මගේ විීඩියක නැරම්ඹවාට බොහෝම ස්තතුූතියි